ඔව් වැලිවේරි. ඉතින් ඇයි කතාව නැවැත්තුවේ? එහෙම මිනිස්සු වතුර ඉල්ලලා පාරට බහිද්දිත් මම හිටියා. හැම දෙයක්ම සැලසුම් කරපු මහමුළු කාල ගෑණියුඹ නේද? මේ ලෝකෙ පුරාක් විනාශ අපරාධ සිද්ධ කරලා තියෙන ඔය තාත්තලාම තමයි. රවින්දු ප්‍රනාන්දු රවින්දු ප්‍රනාන්දු කියලා කියන්නේ කිව්වා. ඒක එහෙම කියමු. රවින්දු අයිබෝන්. අයිබෝන්. පියත වෙනස් විදිහේ කෙටි චිත්‍රපට නිර්මාණයක්. මම ඒ චිත්‍රපටය බැලුවා. අපි දිනකටත් කතාත් කළා ඒක සම්බන්ධව. පියත නිර්මාණය වෙන්නේ පියත කියන්නේ මොකක්ද කියලා මෙතන පටන් ගමු වැඩි අපි. පියත කියන්නේ ඇත්තටම පියත කියන නම එන්නෙම මයිකල් ඇන්ජලෝගේ විශිෂ්ට මූර්තියකින්. එක්තරා අම්ම කෙනෙක් තමන්ගේ මරපු දරුවව උකුලේ තියාගෙන ඉන්න ස්වරූපයක් තමයි ඒකේ පෙන්නුම් කරන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ පුරාවටම කතා කරන්නේ ඒ මැරිච්ච දරුව ගැන. ඒ අම්මා ප්‍රශ්න කරනවා. ඒ අම්මා යුක්ති ඉල්ලනවා. ඒ වගේම එයා යුක්ති වෙනුවෙන් අරගල කරනවා. එතකොට ඒක තමයි මේ චිත්‍රපටයේ සරල කතා බහ. සමස්ත ලෝකය ගැනම කතා කරන චිත්‍රපටියක නමුත් චිත්‍රපටියේ කේන්ද්‍රය කරගෙන තියෙන ශ්‍රී ලංකාව. ඒ විදිහ තමයි විවිධ කාලයේ විවිධ කාලානුරූපීව සිද්ධ වෙච්ච ලංකා සමාජයේ විවිධ සමාජ සිදුවීම් එක අලලා තමයි මේ නිර්මාණය බිහි වෙන්නේ. මේකට රවිදුට මේ අදහස එන්නේ කොහොමද? මේ චිත්‍රපටයට මෙහෙම දෙයක් තේමාව වෙනවා කියන එක. මේකේ යටිපෙළ අදහස ගැන ඇත්තටම මම කොහෙවත් කියන්නේ නැහැ. ඒක පළවෙනි එක මොකද මේ චිත්‍රපටිය යටිපෙළ අදහස. දැන් සමහර චිත්‍රපටි වල අපි යටිපෙළ කියවා ගන්න තරමටනේ චිත්‍රපටිය සාර්ථක. නමුත් මම හිතනවා මගේ චිත්‍රපටිය යටිපෙළ කියවා නොගන්න තරමට තමයි සාර්ථක කියලා. එතකොට මේ චිත්‍රපටියට මට හිතේ කැකෑරිච්ච යම්කිසි ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ තමයි යටිපෙළ. එතකොට ඒ ප්‍රශ්නය මං ආභාෂ චිත්‍රපටි වලට ආභාෂය ලබන්නේ හුඟක් චිත්‍රපටි කරන්න ආභාෂය ලබන්නේ කැලණිය ප්‍රදේශයේ තියෙන තුලන රිසර්ච් සෙන්ටර් කියලා ආයතනය. ඔය ආයතනයට මම 2013 විතර එනකොට ආවට පස්සේ මේ ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමාගෙන් මම ওই ප්‍රශ්නේ අහනවා 2015 විතර. ඒ පියතුමා මට උත්තර දෙනවා ටික ටික. උත්තර දීලා ඉවර වුණේ නැහැ මට තාම උත්තර දෙනවා. ඒ උත්තරෙන් මම 2022 තමයි චිත්‍රපටයක් කරන තැනට ඒ පිළිතුර තමයි මේ චිත්‍රපටය. මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මේ කෙටියෙන් කිව්වොත් මෙච්චර මේ ලෝකේ රටේ ලෝකේ මෙච්චර අපරාධ සිද්ධ වෙනකොට ඇයි මේ වලට යුක්තියක් නැත්තේ? ඒ කියන්නේ අපි මේ මිහිපිට යුක්තියට වඩා අපි මොන හරි අපි මේ ලෝකෙ මොකක් හරි බලයක් තියෙනවා නම් මොකක් හරි ශක්තියක් තියෙනවා නීතිමයම නෙවෙයි. ඒ කියන්නේ ස්වභාවධර්මත්වන නීතිමයක් නොවන. ඕ ඒ කියන්නේ ස්වභාවධර්ම වෙන්නත් පුළුවන්. කවුරු හරි මොකක් හරි බලයක් වෙන්න පුළුවන්. මොකක් හරි පව එකක් වෙන්න පුළුවන්. ඇයි මේ දේවල් වලින් මුකුත් වෙන්නේ නැත්තේ මේවට කියන එක? මේ කියන්නේ අන්ධ විශ්වාසයක් වගේ එකක් නෙවෙයි. නමුත් අපි කවුරුත් විශ්වාස කරන මොකක් හරි එකක් තියෙනවනේ. ඇයි ඒ වලින් යුක්තියක් නැත්තේ කියන කතන්දරේ. ඒක තමයි ඔබව දිරිගන්වන්නේ මේ වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා. රවින්දුගේ පළවෙනි චිත්‍රපටයද මේ? නෑ, මේ මගේ දෙවෙනි චිත්‍රපටය. පළවෙනි චිත්‍රපටය. පළවෙනි චිත්‍රපටය උදුම්බරා. ඒකෙත් ලව් කරන කපල් එකක් ගැන කතා වෙන්නේ. ඉතින් ඒක කරන්නේ 2016 වගේ. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපටය. හරි, අපි පියතා නිර්මාණය දැන් පිටපත ඔබ අධ්‍යක්ෂණයත් ඔබ එතනින් එහාට අපි කණ්ඩායම ගැන කතා කරගෙන යමු. පියත ඇත්තටම චිත්‍රපටයක් වෙන්න මට පාදක වෙන්නේ ඉස්සෙල්ලාම මගේ පවුල. මගේ පවුලට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ කණ්ඩායම ගැන කියනවත් එක්කම. දෙවෙනියට මට චිත්‍රපටයට පාදක වෙන්නේ ඇත්තටම අර මම කියපු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමා. පියතුමාගේ මඟ පෙන්වීම තමයි චිත්‍රපටයක් දක්වා කතාවක් විදිහට මේක ගොඩ නැගෙන්නේ. තුන්වෙනියට මගේ අතිජාත මිත්‍රයා ආදරණීය මිත්‍රයා ශානක. ශානක නැත්තම් මේ චිත්‍රපටිය මේක චිත්‍රපටියක් වෙන්නේ නැහැ කවදාවත්. මේ අදහස මම ශානකත් එක්ක ෂෙයා කරගත්තාම ශානක තමයි මට කිව්වේ කොහොම හරි කරපම් මචං මේක කොහොම හරි කරමු
කියන තැනට මාවගෙන ආවේ. ඉතින් ඒට අමතරව මේක චිත්‍රපටයක් බවට පත්වෙනකොට මේ චිත්‍රපටේ ස්ක්‍රිප්ට් එක ලියන තැන ඉඳන් උදව් කරපු චන්දිමයිය, ඒ වගේම චිත්‍රපටයේ තාක්ෂණික සහ නිර්මාණාත්මක දායකත්වය සැපයපු ගොඩාක් අය ඉන්නවා. ඒ අතරින් විශේෂයි කුලරුවන්ගමගේ අය සසික අය. විශේෂයක් මේ මේ සිනමා කර්මාන්තේ තාම ජේෂ්ඨ පිරිසක් අත්දැකීම් තියෙන පිරිසක්. මටත් ලොකු අත්දැකීමක් වුණා ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක, ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරන එක. කැමරා අධ්‍යක්ෂණය කුලරුවන්ගමගේ. ඔව්. සවුන්ඩ් කරේ සසික අය. ආලෝකකරණ ගැන කතා කරනවා, ටිකක් වෙනස් විදිහ ආලෝකකරණයක් පාවිච්චි කරලා දෙනවා මේ චිත්‍රපටේ පුරාවට. කුලරුවන් අයියා මූලික වෙලා තමයි අපි ආලෝකය ආලෝක නිර්මාණය කළේ. ඒ විදිහට අපි කරමු කියන එකඟතාවයට ආවේ. මේ එතකොට අපි දීර්ඝ වශයෙන් කතා කළා කොහොමද මේක ආලෝකකරණය කරන්නේ කියන එක. බලවින්නගේ අයිය තමයි අපිට මේකට ආලෝකයට ඒ කියන්නේ ගැෆ විදිහට කටයුතු කරන්නේ. ඉතින් මේක ඇත්තරම අතිශය සාමූහික වැඩක්. ඒ වෙලාවේ අපි කියන්නේ ලොකේෂන් එකේ හිටපු හැමෝම අහම්බෙන් උදව් වෙන්න ආපු හැමෝම ඒ කියන්නේ නම් කියලා ඉවර කරන්න බෑ මේ වැඩසටහන. ඒකයි මම නම් වලට යන්නේ නැත්තේ. මේ ඇත්තටම එහෙම ලොකු සහයෝගයක් හම්බෙච්ච චිත්‍රපටයක්. මේක චිත්‍රපටයේ කෙටි චිත්‍රපටයක් ලෙස අපි දුටුවාට මේක මේ රංගන දායකත්වය ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බෑ ලංකාවේ ඉතාම දක්ෂ ඉතාම ප්‍රවීණ වේදිකාව සහ සිනමාව ඒ වගේම ටෙලි නාට්‍ය තුනේම දැවැන්ත චරිත දෙකක් පාවිච්චි කරලා තියෙනවා. අපි මාදනී මල්වත්තගේ මහත්මිය මේකේ රංගනයේ දායක නොවුනට ඇගේ කටහඬින් ඇය රඟපානවා චිත්‍රපටේ පුරාවටම. සහ තිලාන් වර්ණජිත් කියන්නේ මේ වෙනකොට අති දක්ෂ රංගන ශිල්පියෙක්. අපි ඒ දෙන ගැන කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම. මාදනී අක්කාට තමයි මම තිලාන් අයර කතා කරන්න කලින් ස්ක්‍රිප්ට් එක වෙන්නුවේ. මාදනී අක්කා එකපයින් වැඩේට කැමති වුණා. ඊට පස්සේ තිලාන් අයියට මම ස්ක්‍රිප්ට් එක යවුවට පස්සේ තිලාන් අයියා මට කැමතියි කියලා කිව්වේ මේ ඇඳුමේ සයිස් එක කියලා. ඒ කියන්නේ ෂර්ට් එකේ සයිස් එකයි කලිසමේ සයිස් එකයි කියලා තමයි මේ කැමැත්ත ප්‍රකාශ කළේ. තිලාන් ගඩේෙන් තිලාන්ගෙන් දවසක් ගන්නවා කියන එක අමාරුයි නේද? ඔව් මේ මේ වැඩේටත් හරිම අමාරු වුණා. අපිට දවස් දෙන්නටම පුළුවන් දවසක් වෙන්නත් තිබේ. එතකොට කොහොම හරි මේ අතිශය කියන්නේ සාර්ථක වුණා ඒගොල්ලන්ගේ රංගණය. ඇත්තම කියනවා තිලාන්ගේ රංගණය අති විශිෂ්ටයි. ඒ වගේම තමයි මාදනී අක්කගේ හඬ රංගණය අති විශිෂ්ටයි. මොකද දෙකම කරට කර හැප්පෙන්නේ. මොකද රූපයක් එහා පැත්තේ නැතුව කටහඬත් එක්ක ගනුදෙනු කරන එක චරිතයක් විතරයි අපිට පේන්නේ. එතකොට මාදනී අක්කාගේ දායකත්වය සහ දෙන්නගෙම කැපවීම ඒ හැමදේම මේ මේ වැඩේට ශක්තියක් වුණා. මේ චිත්‍රපටය සම්මාන ගණනාවකට නිර්දේශ වෙලා තියෙනවා. සම්මාන ලබාගෙන තියෙනවා. අපි ඒකත් මතක් කරන්න ඕන රමිනු. ලෝකේ තනින් පටන් ගමු අපි. මේ චිත්‍රපටය 2023 වසරේ මෙඩ්කොම් ජාත්‍යන්තර කෙටි චිත්‍රපටවලේ හොඳම චිත්‍රපට තුන අතරේ සමසම්මාන ලබා ගත්තා. ඒ වගේම ලංකාවේ තිබ්බ ඇජෙන්ඩා 14 ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ප්‍රේක්ෂකාගාරය සම්මානය. ඒ කියන්නේ මේක ප්‍රේක්ෂකයෝ අතර ප්‍රේක්ෂකයෝ වැළඳගත්තා අය කියන හැඟීම දුන්න නිල වශයෙන් දුන්න සම්මානයක්. ඒක නිල වශයෙන් ලැබිච්ච සම්මානයක්. එතකොට මේ ෆිල්ම් එක තව ඇමරිකාවේ සිලෝන් ඉන්ටර්නැෂනල් කියන ෆිල්ම් ෆෙස්ටිවල් එකේ අවසාන චිත්‍රපට තුන අතරට නිර්දේශ වුණා. ඒ වගේ තව මේක ඉන්දියාවේ තිබ්බ කෙටි චිත්‍රපට වල කිහිපයක හොඳම චිත්‍රපටය විදිහටත් හොඳම ඩිරෙක්ටර් හොඳම එඩිටර් හොඳම ස්ක්‍රිප්ට් එක ඒ වගේ සම්මාන ගණනාවක් හම්බුණා. ගණන් කරගන්න මතක නැහැ මේ වෙලාවේ. ඒ තරම්. දැන් මේ රවින්දුට මෙච්චර සම්මාන ගොඩක් හම්බෙන්නේ මෙහෙම චිත්‍රපටයක් හදන්න රවින්දු ඉන්ස්පයර් වෙච්ච මොන හරි ෆිල්ම්ස් තියෙනවද නැත්නම් නිර්මාණ තියෙනවද එළි? තියෙනවා. ඒ කියන්නේ මම බලපු හැම නිර්මාණයක්ම කියන එක සරලයි සහ ලේසි. මොකද මේ ඒ කියන්නේ මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම චිත්‍රපට වලට වඩා හුඟක් ජීවන අත්දැකීම් පාදක වුණා. ඒ වගේම වා චිත්‍රපටයේ බලපු නිසා දන්නවා මේක වේදිකා ලක්ෂණ තියෙනවා.
සම්බූර්ණම රේඩියෝ ලක්ෂණ තියෙනවා. එතකොට මේක සංගීතය සහ මේ චිත්‍රපටයේ ඇත්තටම මේ සිනමාත්මක ලක්ෂණ කියන එක ගත්තාම තියෙනවා. හැබැයි ඊට ඒත් එක්කම තව තව සමගාමී ලක්ෂණ ගොඩක් තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වාගේ රේඩියෝ එක වේදිකාව ටෙලිවිෂන් පොඩි ડોකියුමන්ටරි පොඩි පොඩි තොරතුරු එළියට එමක් පේන තියෙනවා. එතකොට මේ ඒ කියන්නේ ඒක ඒ හැම එකකම එකතුව. මොකද මම මේ හැම විෂයක්ම අතපත ගාපු කෙනෙක්. ඒ නිසා මම ඒ හැම විෂයකටම කැමතියි. මොකද හැම විස්තරයක්ම මෙතන තියෙනවා. මේ සිද්ධ වුණා මේක දෙකෙන් ඔබ දකින්න ගොඩක් දසුන් වල අපි දැක දෙයක් තමයි මේ අඳුර සහ ග්‍රැෆික් පාවිච්චි කරලා තිබුණා සමහර තැන් වල අර පරණ සිද්ධීන් පෙන්වන තැන් වලදී මෙහෙම මේවා කාගේ අදහස්ද රවිදුගේම අදහස්ද ඔව් අපි දැන් මේ වැඩේට ඕන විදිය ගැන කට්ටියත් එක්කම කතා වුණා අපේ කණ්ඩායමත් එක්කම ඒ කණ්ඩායමත් එක්කම කතා කිරීමේ ප්‍රතිඵලයක් තමයි යෝග ඇත්තටම දැන් ඕකේ වර්ණ පාවිච්චි කිරීම සම්බන්ධව එළිය අඳුර පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ගත්තාම ඕකේ සරල කතන්දරය ඇත්තටම තියෙන්නේ ප්‍රේමවාදී සමාජයක් එක්ක අපරාධකාරී සමාජයක් හැප්පෙන එක ඒ ගැටීම තියෙන්නේ. එතකොට මේ ප්‍රේමවාදී සමාජයට අපි නිල් පාට පාවිච්චි කරා අපරාධකාරී සමාජයට රතු පාට පාවිච්චි කළා. එතකොට අපරාධකාරයා ප්‍රේමවාදී සමාජයේ පැත්තට එනකොට අපරාධකාරයව පේන්නේ නිකන් සුදු මැලි වෙච්ච හේදිලා ගිය වර්ණ වල. ඒ කියන්නේ මිනිහා තව දුරටත් ජීවියෙක් නෙමෙයි මැරිච්ච මිනිහ. ඒ කියන්නේ ඒ වගේ සංකල්ප එක්ක තමයි අපි චිත්‍රපටය නිර්මාණය කළේ. පියත දැන් ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? පියත බලන්න පුළුවන් රෙගාලෝ ෆිල්ම් ක්ලබ් කියන YouTube channel එකේ දැන් upload කරලා තියෙනවා. ඕනම කෙනෙකුට පියත නරඹන්න පුළුවන්. ඒ වගේම අපි රෙගාලෝ ෆිල්ම් ක්ලබ් කියලා අපි ෆිල්ම් ක්ලබ් එකක් අලුතෙන් හදලා තියෙනවා. මේ ඕනම කෙනෙකුට අවිලා ෆිල්ම් ගැන කතා කරන්න, ෆිල්ම් බලන්න, ෆිල්ම් ඔයා ෆිල්ම් එකක් කළොත් ඒ ෆිල්ම් එක ගැන අපිත් කියන්නේ කණ්ඩායමත් එක්ක කතා කරන්න, කතා කරලා එඩිට් කරලා මොන හරි ඒ දේවල් වල තියෙන දේවල් සංවර්ධනය කරගන්න, අපේ අඩුපාඩු කතා කරන්න, තව වඩා හොඳ දේවල් කතා කරන්න. අඩුපාඩුම නෙමෙයි, වඩා හොඳ දේවල්, වඩා හොඳ දෙයක් වෙනුවෙන් අඩුපාඩු කතා කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ අර ක්ලබ් සංස්කෘතියක්, ෆිල්ම් ක්ලබ් සංස්කෘතියක් ලංකාවේ අපි පොඩියට පටන් අරගෙන තියෙනවා. ඒක තමයි රිගාලෝ ෆිල්ම් ක්ලබ් කියන YouTube channel එක. ඉතින් ආරම්භ කරේ. ඒක YouTube channel එකක් නෙවෙයි, ඒක YouTube channel එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක වෙන වැඩක්. ඒ වැඩේ output තමයි අපි YouTube channel එකකට දාන්න හිතාගෙන පොඩියට පටන් ගන්න ඕනේ. තමයි කාලෙකදී නේද ලොකු දේවල් වලට පත් වෙන්නේ. ඇයි festival දාන ෆිල්ම් එකක් YouTube දැම්මේ? Right? ඔව්. පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය, ඔබ හිතනවාද කෙටි චිත්‍රපටයට අපිට ඉන්ඩස්ට්‍රියක් තියෙනවා කියලා? පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නොත් එහෙම මේක festival දැම්ම ගණනාවකට අවුරුදු දෙකක් පුරාවටම ෆෙස්ටිවල් දැම්මා. ඉතින් මේක YouTube දැම්මේ ඇත්තටම ඊයේ අපේ ලංකාවේ අපරාධ රාජ්‍යයක විශේෂ දවසක්. එතකොට අපිට හිතුණා මේක ඊයේ තමයි මේක සමාජගත කරන්න හොඳම දවස කියලා. ඒ නිසා අපි YouTube දැම්මා. මොකද තවදුරටත් මේක ෆෙස්ටිවල් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ, අපරාධකාරයන්ව ප්‍රශ්න කරන්න කියන තැන හිතලා තමයි අපි මේක YouTube දැම්මේ. දෙවෙනියට අහපු ප්‍රශ්නට උත්තර දුන්නොත් ඇත්තටම අපිට ෆිල්ම් වලටවත් ඉන්ඩස්ට්‍රි එකක් නැති රටේ ෂෝට් ෆිල්ම් වලට කොහොමදවත් නැහැ මට දැනෙන එක. හැබැයි අපි තරඟ කරනවා, අපි ෆයිට් කරනවා. වඩා සුබදායක තත්ත්වයක් ඉස්සරහට ඇති වෙයි කියලා හිතාගෙන මේ ඉන්ඩස්ට්‍රි එකක් හදන්න ඇත්තටම ෆිල්ම් සහ ෂෝට් ෆිල්ම් කියන දෙකටම රවින්දු වගේ තරුණ අධ්‍යක්ෂකවරු තව ඒ වගේ තරුණයෝ බලාගෙන ඇති අනේ මටත් ෆිල්ම් එකක් කරන්න තිබ්බනම් කියලා ඒ වගේ කෙනෙකුට ආදින පණිවිඩය මොකක්ද? ෆිල්ම් එකක් කරන්න හිතනම නම් ෆිල්ම් එකක් කරන්න ඕනේ ඇත්තට. ෆිල්ම් එකක් හරි, ඒක ෆිල්ම් එකක්ම නෙමෙයි, සින්දුවක් වෙන්න පුළුවන්, ෂෝට් ෆිල්ම් එකක්, මේ ස්ටේජ් ඩ්‍රාමා එකක් වෙන්න පුළුවන්, මොකක් හරි කරන්න හිතන දේ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි පළවෙනි දේ. කරන්න හිතන දේ කරන්න ඕනේ කියන එක ඒකට කොමල් දිගපලල කොහොමද කරන්නේ කියන එක ගැන හිතන්න ඕනේ කරන කෙනා. නමුත් ඒක කොහොමරි කරන්න ඕනේ. වඩා සුබදායක දේවල් කරනවා නම් හොඳයි කියලා මම පෞද්ගලිකව හිතනවා. වෙනස් විදිහේ සුබදායක දේවල් කරන්න තරුණයෙන්ට පුළුවන් වෙන්න ඕන. මොකද මේ සමාජයේ සූපත් කරන්න පුළුවන් වෙන්නේ යන්නේ එතනදී. වඩා සුබදායක දේවල් කියන තැනදී. රවිඳුගේ ඉදිරි නිර්මාණය මොකද්ද? ඉදිරි නිර්මාණය ඇත්තටම ටිකක් සමහර විට ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙයි. ළමා අපයෝජන වලට එරෙහිව අපි නිර්මාණයක් සැලසුම් කරගෙන ඉන්නවා.
අපීතන ආන්දෝලනාත්මක වෙයි කියලා නමුත් එහෙම වෙන්න පුළුවන්. මේ කොහොමනත් ඒක තමයි අපි ඊළඟට සැලසුම් කරන්නේ. සහ ඔයා ඉස්සෙල්ලා ප්‍රශ්නෙට අපිට අර අපි කිව්ව රෙගාලෝ ෆිල්ම් ක්ලබ් එකෙන් ඕනම චිත්‍රපටි කරන්න කැමති චිත්‍රපටි කරන්නේ මේ ඕනම කලා ශිෂ්‍යයෙකුට සම්බන්ධ වෙන්න කැමති ඕනම කෙනෙකුට අපි උදව් කරන්නත් ලෑස්ති. අපි ඉතින් Facebook එකේ හොයාගන්න පුළුවන්. මේ කතා කරත් අපි උදව් කරන්න ලෑස්ති. අපි උදව් කරන්න ලෑස්ති. හොඳයි. එහෙනම් පේතා සිනමා නිර්මාණයේ කෙටි චිත්‍රපටය ඔබට දැන් අරමණ පුලා YouTube හරහා ඒ වගේම එහි අධ්‍යක්ෂක රවින්දු ෆර්නැන්ඩෝ තමයි අද අපිත් එක්ක එකතු වුණේ කතා බහට. බොහොම ස්තුතියි රවින්දු. බොහොම ස්තුතියි චානෝ. කෙටි කාලයක් තුළ ඔබේ අපූර්ව නිර්මාණ ගැන අපිට කතා කරන්න එකතු වුණාට. ඉතින් තවත් ඒ වගේ දැවැන්ත නිර්මාණ කරන්න ලොකු චිත්‍රපටයක් කරන්න සිනමා නිර්මාණයක් කරන්න කවදාද දවසක ලොකු තිරයක කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එදාටත් අපි මේ විදිහට හම්බෙලා බොහොම ස්තුතියි. හොඳයි අපි යනවා කෙටි විරාමයකට. විරාමයෙන් පස්සේ අපි ආයෙත් එනවා සඳුදා නොගසවෙන්නේ.